අද මේ වීඩියෝ එක අපි කතා කරනවා 4GB RAM එක BlueStacks 5 emulator එක run කරද්දී ඇති වෙන lag වීම වගේ දේවල් අඩු කරගන්න විදියට කොහොමද BlueStacks වල settings හදාගන්නේ කියලා. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරවොත් තමයි මම වීඩියෝ එකක් දාපුසෙන් ඉන්නවා ගාවට notifications ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඉතින් අපි යමු අද වීඩියෝ එකට. I think maybe you have then Katakaram Kohuma, 4GB RAM Haker, run Karadi at even a lag beam Magadeva, Adukaragan Nikila. At the minimum, maybe the moment open Karagata BlueStacks 5 emulator, it was from making settings for Adano. Settings for Adigam Domino performance kill a tab backup, performance kill a tab backup, Methanathino CPU allocation Gila. The 4GB RAM I use connecting Nanga Methanta, one coke in Kadala games play Karan, Kodhimunama game maker, body lag when Tinatanakuna is smoothly well run Karagan Pulva. ඒ වගේම මෙතනදී RAM එක select කරන්න තියෙන ඉතින් ඔයාලට පුළුවන් මුලින්ම 1GB RAM එකක් දාලා මේක play කරලා බලන්න. ඉතින් මෙහෙම game එක play කරද්දී lag වෙනව නම් ඔයාලට පුළුවන් custom MB කියන තැනට යන්න. එතෙන්ට ගිහිල්ලා ඔයාලට පුළුවන් MB 600 3005 අතර RAM capacity එකක් මේකට ලබා දෙන්න ලබා දීලා මේක select කරගන්න. ඉතින් ඊළඟට එන්නේ performance mode එක. මෙතනින් ඔයා 4GB RAM එක use කරන ඔයාලා low memory කියන එක ලබා දෙන්නේ. ඒ වගේම frame rate එක 60 විදිහටම තියෙන්න අරින්න. හරි ඉතින් ඊට පස්සේ තියෙනවා මේ විදිහට settings තුනක්. මෙතන පළවෙනි දෙක නම් ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ 4GB RAM එක use කරන කෙනෙක්ට. මොකද ඒව දැම්මොත් game එක lag වෙන නිසා. ඉතින් අන්තිම setting එක විතරක් මම ඔයාලට කියනනම් මෙතනදී ඔයාලා මේ setting එක on කරාම වෙන්නේ game එක play කරන අතර අපේ computer එකේ FPS ප්‍රමාණය මෙතන යටින් display වෙනවා. ඉතින් ඔයාලට මේක on නම් මේ tick එක on කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ tick එක off කරලා තියාගැනීමේ හැකියාවක් තියෙනවා. දීලා මෙතන save changes කියන එක ලබා දෙන්න. Save changes කියන එක ලබා දුන්නාම මෙතනનો restart BlueStacks කියලා මෙතන ඔයා restart එක ලබා දෙන්න. Restart ලබා දුන්නාම ඔයාගේ BlueStacks එක කලින් තිබුණට වඩා ටිකක් speed වෙනවා. ඔයාටම බලා ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ මම යනවා display වලට. Display වල උඩින්ම තියෙන portrait, landscape ද කියලා මෙතන select කරන්න. මෙතනදී ඔයාලා game එකක් වගේ play කරනවා නම් landscape එක ලබා දා ගන්න. ඒ වගේම තියෙන ඊළඟට display resolution එක මෙතනදී. ඉතින් ඔයා 4GB RAM එකක් වගේ use කරනවා නම් ඇත්තටම මේන මේ අඩු resolution එකක් දා ගන්න. මොකද වැඩි resolution එකක් දැම්මොත් game එක lag වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙන නිසා. එයාගෙම දින පික්සල් ඩෙන්සිටි එක මෙතනදී ඔයාලා මීඩියම් දාලා ප්ලේ කරලා බලන්න. ඉතින් මීඩියම් දාලා ප්ලේ කරද්දී තීර වෙනවා වගේ නක් පොඩ්ඩක් මේක අඩු කරලා බලන්න. ඉතින් මම මෙතනදී අඩු කරලා අඩු කරේ නැහැ මේ පික්සල් ඩෙන්සිටි එක. මොකද මේකෙදී ගේම් එක සාමාන්‍ය ස්මූත් විදියට රන් වෙන නිසා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ කැමැත්තට මේක කැමති විදියට දාගන්න. ඒ වගේම තියෙන ඊළඟට මවුස් කර්සර් ස්ටයිල් එක මෙතනදී ගේම් එකට ගියහම ඔයාගේ මවුස් එක කොහොමද පෙන්වන්නේ, ඒ කියන්නේ BlueStacks emulator එක ඇතුළේදී ඔයාගේ මවුස් එක කොහොමද පෙන්වන්න ඕන කියලා මෙතනදී ඔයාලට සිලෙක්ට් කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට යනවා graphics වලට. graphic වල උඩම තියෙනවා graphic engine mode එක. ඉතින් මෙතනදී ඔයාලා මේ performance කියන එක දාගන්න. ඊළඟට තියෙනවා graphic render කියලා එකක්. මෙතනදී මම දාලා තියෙන OpenGL. ඉතින් ඔයාලට පුළුවන් මේ detect x කියන එකක් දාලා try කරලා බලන්න. හැබැයි මම දැනට මේක දාලා try කරලා බලලා නැහැ. මම තාම OpenGL විතරයි මෙතනදී ගේම් එකක් ප්ලේ කරලා බලලා තියෙන්නේ. ඒ වගේම මෙතන ඉන්ටර්ෆේස් රෙන්ඩර් කියන එකටත් OpenGL ම තමයි දාලා තියෙන්නේ. ඒ වගේම ASTC textures කියන එක මම මෙතන disable කරලා තියෙනවා. මොකද මේක දැම්මොත් ගේම් එක lag වෙන නිසා. ඒ වගේම මේ ඔයා GPU එක විදිහට Nvidia graphic card එකක් use කරනවා නම් ඔයාලට පුළුවන් මෙතන tick එක on කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක off කරලා තියාගන්න. ඉතින් ඔන්න ඔය settings ටික හදාගෙන ඔයාලට පුළුවන් ඔයාගේ emulator එක කලින් තිබුණට වඩා යම් තාක් දුරකට speed කරගන්න. ඉතින් මේ අනිත් tab වලටත් ඔයා නිකන් ඉන්නලා ගිහිල්ලා බලන්න. ඉතින් මේ වල දන්නේ නැති settings මොකුත් කරන්න යන්න බෑ. එහෙම වුණොත් emulator එක පිස්සුනට යන ගනීවි. ඒක නිසා ඒ වල මුකුත් වෙනස් කරන්න එපා. ඒ වගේම මෙන්න මේ ෂෝට් කට් කියන එක නම් ඔයාලට පුළුවන් ඔයාලට කැමති විදියට emulator එකට ෂෝට් කට් එක දාගන්න. ඉතින් මේ කියපු දේවල් කළාත් ඔයාගේ emulator එක ඒත් lag වෙනවා වගේ නම් ඔයාලට පුළුවන් මම ඊට කලින් කරලා ඇති වීඩියෝ එකක් කොහොමද computer speed කරගන්නේ කියලා ඒ වීඩියෝ එක බලලා ඒ වීඩියෝ එකේ තියෙන steps අනුව ඔයාගේ computer එකේ temporary files වගේ දේවල් delete කරලා මේක තවත් වැඩි කර speed එක වැඩි කරගන්න. ඒ වගේම මම කලින් කිව්වා වගේ 4GB RAM එක free fire වගේ game යන්න නම් ඇත්තටම මම හිතන්නේ නැහැ lag නොවී ගහ ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මෙතනදී 4GB RAM එක play කරනව නම් ඔයාලට clash of clans වගේ game එකක් කිසිම lag එකක් නැතුව play කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේ අපේ වීඩියෝ එක අවසන් වෙන්නේ. ඉතින් මම හිතනවා අනිත් වීඩියෝ වගේම මේකත් ගොඩක් වැදගත් වීඩියෝක් වෙන්නද කියලා ඔයගොල්ලන්ට.
එදන මේ වීඩියෝ එක හොඳනම් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් කරන්න ඒ වගේම ඔයාගේ අදහසත් පාලින් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක නොදන්න යාළුවන්ටත් ෂෙයාර් කරන්න ඒ වගේම මේ විදිහේ වීඩියෝස් දිගටම බලන්න channel එක subscribe කරලා ඊට හැබැයි තියෙන bell icon එක click කරන්න එතකොට වීඩියෝ එකක් දාපු ගමන් මගනොහැර බැලීමේ හැකියාව තියෙනවා එහෙනම් ඉතින් මේ දෙත් තවත් අලුත් වීඩියෝ එකක් ළඟදීම හමු වෙමු.